වෙහෙස නිවන හවස හෙට දිනන ලොව වෙහෙස නිවන හවස හෙට දිනන ලොව අද අපේ කතාබහගෙ වෙන්නේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන්. තාක්ෂණයට උනන්දුවක් ඇති බොහෝ දෙනෙක් දන්නවා මේ නැනෝ තාක්ෂණය කොච්චර වටිනවද, ඉදිරිට යන ලෝකයේ නැනෝ තාක්ෂණයෙන් කොතරම් දේවල් කළ හැකිද යන්න. එදෙන් අපි අද ආරාධනා කළා ආචාර්ය මුදිත සිනරත්යාපා මහත්මයාට මේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් අපිට කියා දෙන්නට. ඉතින් එතුමා කලින් අවස්ථාවේදී නැනෝ තාක්ෂණය කියන්නේ මොකද්ද කියන දේ සම්බන්ධයෙන් අපිට බොහොම වටිනා පැහැදිලි කිරීමක් කළා. ආචාර්ය සමිත හෙට්ටිගේ නැවතත් ඔබතුමාට අවස්ථාව. ඔව්, ඉතින් අපි දන්නවා ඔබතුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආවේ මේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තනතුරක් බාරගන්නේ එය ස්ථාපිත කරාට පස්සේ. දැන් ඒහා බැඳුණු දැන් ශ්‍රී ලංකාවේ ඉන්නවා දරුද අපේ ඔබතුමා දන්නවා අපේ වැඩසටහනේ අරමුණ මේ තරුණ පරම්පරාවට අලුත් දේවල් ගැන යම් කිසි මාන්‍යක් පෙන්වීම, ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා. දැන් ලංකාවේ දරුවෙක් ඉන්නවා නම් මේ නැනෝ තාක්ෂණයේද වගේ දේවල් ඉගෙන ගන්න, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට තියෙන ආයතන, එහෙම නැත්නම් තොරතුරු ගන්නට තියෙන ආයතන මොනවද? ඒ වගේම මගේ දෙවැනි ප්‍රශ්නය, දැන් නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම් මූලික ධාරාවේ උපාධියක් කරලාද ඊට පස්සේ මෙයට ඇතුළු වෙ යුත්තේ? ලංකාවේ දැනට තියෙන තත්ත්වය පොඩ්ඩක් අපිට කරුණු පැහැදිලි කරන්න. සාමාන්‍ය මම හිතනවා දැන් ඉදිරියේදී උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ වලටත් මේ නැනෝ තාක්ෂණය ගැන හැඳින්වීමක් හරි ඇතුළු කරයි කියලා හිතනවා. සමිතමා හිතන්නේ මේ ලෝකේ තියෙන ප්‍රවණතාවය නිසා. ඒ වගේම දැනට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය ආරම්භ කරලා තියෙනවා මම හිතන්නේ පශ්චාත් උපාධියක්. ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට පිවිසුනොත් slintech.lk, ඒකට වෙබ් අඩවියට පිවිසුනොත් ඒ විස්තර පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයි. ඒ පශ්චාත් උපාධියක් තියෙනවා. එතන ඉගෙන ගැනීමට අවශ්‍ය නම් සාමාන්‍යයෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නැනෝ තාක්ෂණය කියන එකට විවිධ විද්‍යාවන් සම්බන්ධයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සමහර පැතිවලින් ජෛව විද්‍යා අංශයනුත් සමහරලාවට සමහර පැතිවලින් අවශ්‍යතාවයන් වෙනවා. ඉංජිනේරු විද්‍යාව, මේ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට තමන්ගේ පළවෙනි උපාධියෙන් පස්සේ නැනෝ තාක්ෂණික ආයතනය මේ අයට සමහරලාවට එතන ගිහිල්ලා අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා වැඩ කරන්න. ඒතුළන්ගේ වෙබ් අඩවිය ගොඩක් වෙලාවට මොනවා හරි රැකියා අවස්ථා තියෙනවනේ, ඒක සඳහන් කරනවා. ඊළඟට මම දැනුවත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ නැනෝ තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් තියෙනවා. ඒක අවුරුදු එකමාරක දෙකක විතර වැඩසටහනක්. ඊට අමතරව අර ඔබතුමා කිව්වා වගේ මූලික උපාධියක් අර රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ දේවල් වලින් කරපුවාම ඒක පාවිච්චි කරලා අපිට අන්තර්ජාලය පාවිච්චි කරලත් සමහර දේවල් අර තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඉබේම ඉස්සරහට යන්නත් පුළුවන්. මම දැකලා තියෙනවා මූලික අධ්‍යයන ආයතනයේ ඒගොල්ලන්ගේ වෙබ් අඩවි සිංහලෙනුත් මේ නැනෝ තාක්ෂණය ගැන පොඩි හැඳින්වීම් ටිකක් තිබුණා. මම දැන් ඒක දැකලා නම් ගොඩක් කල මම තාම තියෙනවද කියන එක නම් දන්නේ නැහැ. නමුත් මම එතනත් දැකලා තියෙනවා. ගොඩක් ගිහිල්ලා කතා කරන්න ඕනේ තැන නම් ගිහිල්ලා බලන්න ඕනේ තැනක් තමයි මේ නැනෝ තාක්ෂණ ආයතනේ. මොකද ඒගොල්ලන් තනියෙන් ගිහිල්ලා බලන්න අමාරුයි. නමුත් අපි තමන් ඉන්න ඉස්කෝලේ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ හරහා මෙතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන් ඒ පර්යේෂණ කරන හැටි, යන්ත්‍ර සූත්‍රය ආදී දේවල් හැම දෙයක්ම නිසැකව ගොඩක් හැමදාම බස් වලින් ඇවිල්ලා බලනවා ඇත්තට මෙතන. හොඳයි, බොහොම වටිනා අදහස් කීපයක් ඔබතුමා ප්‍රකාශ කළා. අද අපි කතා කරන්නේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන්. තවත් බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන් ඔබට මේ විරාමයෙන් අනතුරුව.